නමබුද්ධාය ඒවාගෙවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. අපි කොච්චර පින් කරන්න ඕනෙද? කොච්චර පින් කරොත් ඇද්ද? දැන්නම් ඉතින් අපි පින් කළා ඇද්ද මන්දා කියලා කෙනෙක්ට හිතට සිතුවිල්ලක් එන්න පුළුවන්නේ. ඇත්තටම අපි කොච්චර පින් කරන්න ඕනෙද? එකමට හිතන්නකෝ, ඔබේ නිවසේ වතුර ටැංකියක් තියෙනවා. වතුර ටැංකියට අපි කොච්චර වතුර ගහන්න ඕනෙද? අපි ගිය දවසක් මේ ජීවිත කාලෙට මැති වෙන්න කියලා මේ වතුර ටැංකියට වතුර ගහලා ඉවර කරන්න පුළුවන්ද? පිරෙනකම්ම වතුර ටැංකියට වතුර ගෙවුවත් ඒ වතුර ටැංකියේ තියෙන වතුර ටික ඉවර වෙනකොට අපි ආයෙමත් ඒ වතුර ටැංකිය පුරවා ගත්තේ නැත්තම් අපිට වතුරෙන් තියෙන ප්‍රයෝජනෙ ඉස්සරහට ගන්න බැරිලා යනවා. ඒ වගේ තමයි අපේ ජීවිතේට පින පිරෙන්න පිළිවෙලක් හදාගත්තේ නැත්නම්, නිතර නිතර පින් කරගත්තේ නැත්නම් අපි වෙනකින් මනුස්ස ලෝකියාව පිනකින් මේ විදිහට බණහන්ට අවස්ථාවක් ලැබුණා, පිනකින් බුද්ධ ශාසනය මුණ ගැහුණා, හැබැයි පින ගෙවිලා යනවා. ගෙවිලා යන පිනට පිනක් අලුතෙන් රැස් කරගත්තේ නැත්නම් අන්තිමේදී අපිට පින් නැති කෙනෙක් බවට පත් වෙන්න සිද්ධ වෙනවා. එනිසා පින් කළා ඇති කියලා කවදාවත් නතර කරන්න එපා. පිනෙන් ලැබිච්ච දේ හොඳට තහවුරු කරගන්නට ආයේ පින කුසලයේ දියුණු කරගන්නට ඕනේ. ඉතින් එවැනි පිනේ කුසලයේ වටිනාකම තේරුම් ගත්ත එක්තරා දෙවගණක් ගැන තමයි අද දවසේදී අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඊට පෙර අතව අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ සිහිපත් කරනවා. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ලබත්වා. ඒ වගේම අද දවසේදී අරුණෝදය සඳහාම සිතවිල්ල දේශනාව සඳහා මෙතිවර දායකත්වය එකතු කරනවා. අංක 296 මාකුල දකුණ මාකුල යන ලිපිණේ පදිංචි පින්වත් සඳුනිකා රත්නායක මහත්මිය විසින් විශේෂයෙන්ම අද දවසේදී 3 වෙනි උපන්දිනයේ ඉදලා තිබෙන මිනුද ලියනගේ සිගිදි පුතුණුවන්ට, ඒ වගේම සැප්තැම්බර් 27 වන දින උපන්දිනයේ ඉදලා තිබුණු සමීර ලියනගේ ස්වාම්පුරුෂාට, දෙපාර්ශ්වයේම දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර සත්පුරුෂ ඇසුරත් ලැබීම පිණිස, මේ ගෞතම බුද්ධ ශාසනයේදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් අවබෝධය පිණිස මේ පින් හේතු ආසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන තමයි අද දවසේදී මේ විදිහේ ධර්ම දානමය පුණ්‍ය ධර්මයක් රැස් කරගන්නේ. ඉතින් ඒ උතුම් ප්‍රාර්ථනා සියල්ල ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන අප සියලු දෙනා අද දවසේදී අපි දේශනාව සමගින් එක රාශිය වෙමු. මේ සිදුවීම තමයි අපි දන්නවා අපේ මහා කස්සප මහ රහතන් වහන්සේ නිතර සමවැදිච්ච සමවතක් තමයි නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ. ප්‍රථම අධ්‍යානය, ဒုတိය අධ්‍යානය, තတိය අධ්‍යානය, චතුත්ථ අධ්‍යානය එක්මවා ගිහිල්ලා අරූපවචර සමාධි සමාපත්තිය එක්මවා ගිහිල්ලා ලබන නිරෝධ සමාපත්තිය සෝයක් ඇද්ද? එය ධම්ම මාර්ගයේ ගමන් කරන කෙනිට ලබන්න තියෙන උත්තරීතරම සැපයක්. ඒ නිරෝධ සමාපatti සුවෙන් දවස් 7ක් වැඩ ඉන්න පුළුවන්. ඒ දවස් 7 ඇතුළත සංඥා වේදනා පව නිරුද්ධ වෙලා තියෙන්නේ. විතර්ක ਵਿਚාර මුලින්ම නිරුද්ධ වෙනවා. දෙවෙනි ධානයේදී, හතරවෙනි ධානයේදී කාය සංස්කාර සම්පූර්ණයෙන් නිරුද්ධ වෙනවා. එතකොට මේ නිරෝධ සමාපත්තියට යම් රහතන් වහන්සේ නමක් සම්වැදුනාට පස්සේ ඒ මහරහතන් වහන්සේ ඊළඟ දවසේ සමාධියෙන් නැගිට්ටට පස්සේ ඒ නැගිට්ටම දවසේ නැත්තම් ඒ නැගිටින්නේ රාත්‍රී කාලයකනම් ඊට පහුවෙන්දා උදෑසන කාලේ වළදන දානෙ අතිශයින්ම වැදගත් දානයක්. ඒ දානය අනිවාර්යෙන් වැළඳිය යුතු දානයක්. ඒ දානය උන්වහන්සේට වළඳ ගන්නට බැරි වුණොත් යම්කිසි කරුණක් නිසා උන්වහන්සේ පිරිනවන් පානවා. මොකද දවස් 7කින් මේ ශරීරයට ආහාරයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ශරීරය දුර්වල වෙනවා. ශරීරය පවත්වා ගන්නට බැරුව යනවා.
ඒ වගේම ඒ දානේ යම් කෙනෙකුට පූජා කරගන්න ලැබුණොත් ඒ පූජා කරගන්න කෙනාට මහත්ඵල මහානිසංස පුණ්‍ය පාකය ditta dhamma vedaniyama ඉදාම පරිසන්දෙනවා. ditta dhamma vedaniya කියන වචනයට වඩා සුදුසුයි ඉදාම විපාක දෙනවා කියන වචනේ කියන එක. ditta dhamma vedaniya කියලා කිව්වහම සමහරට ඒ ජීවිතයේදී විපාක දෙනවා කියන අර්ථයක් නෙන්නේ. මේ විපාකයේ ස්වභාවය තමයි එදාම විපාක දෙනවා. එක්කෝ ඒකෙනා එදාම සිටුවරෙක් හෝ සිටුවරියක් බවට, රජෙක් හෝ රජණියක් බවට පත් වෙනවා. මේ පූජා කරන කෙනා හෝ තැනැත්තිය. එහෙම නැත්නම් ඒකෙනා ඒ දවස තුල ඒකෙනාගේ අවශ්‍ය අවසන් වෙලා තියෙනවා නම් මරණයට පත් වෙලා දෙවියන් අතර, බබුන් අතර, විශේෂයෙන් දෙවියන් අතර උපතක් කරා ගිහිල්ලා දිව්‍ය සැපින් ඉහළ මට්ටමකට යනවා. ඉහළ දිව්‍ය ලෝකවල උපතක් කරා යනවා. ඉතින් ඒ නිසා මේ දාණය සුවිශේෂයි. ඉතින් ගොඩාක් වෙලාවට මේ රහතන් වහන්සේලා ඒ දාණය ලබා ගැනීමට පෙර කල්පනා කරනවා මේ දාණයෙන් කාටද උපකාර කරන්නේ කියලා. මහා කරුණාවෙන් උන්වහන්සේලා බලනවා කාට මේ දාණය පූජා කරගන්න ලැබුණොත්ද මහත්ඵල මහානිසංස විපාකයක් රැස් කරගන්න ලැබෙන්නේ කියලා. සොයලත් බලලා තමයි සමහරලට පින්ඩපාතේ පැඩලා තියෙන්නේ. ඔහොම මහා කස්සප මහරහතන් වහන්සේ හත් දවසක් නිරෝධ සමාපත්තියෙන් සමවැදිලා පින්ඩපාතේ වැද්දියා එක්තරා වතුපාලිකාවකගේ ඒ තමන්ගේ නිවස පැත්තෙන්. ඒ වතුපාලිකාව අර වත්තක් හේනක් බලා ගන්නවා. ඒකේ තියෙන වී අරගෙන පොරි බදලා ඒ පොරි විකුණලා තමයි ජීවිතය ගත කලින්. ඉතින් ඒ තුල හිත පහදින ශක්තිය, හිත පහදවා ගැනීම හැකියාව තිබුණා. හැබැයි ඇගේ තියෙන දුප්පත්කම නිසා ඇට නිතර බණ අහලා ජීවිතයට ලොකු යහපතක් ඇති කරගන්න ලැබිච්ච කෙනෙක් නෙමෙයි. තමන්ගේ ජීවිතයේ තිබෙන දුර්වලකම් අඩුපාඩු ආර්ථික ප්‍රශ්නත් එක්කම හැපි හැපි හිටිය. ඒ නිසා බණක් අහන්න යන්න වෙලාවක් තිබෙන්නේ නැහැ. ධර්මයේ හැසිරෙන්න වෙලාවක් තිබුණේ නැහැ. දානයක් මානයක් පූජා කරගන්න වෙලාවක් තිබුණේ නැහැ. හැබැයි ඇගේ අභ්‍යන්තරේ මේ සිල්ලුතුන් ගුණවතුන් කෙරෙහි හිත පහදවා ගැනීම හැකියාව තිබුණා. මේ කරුණ දැක්ක මහා කස්සප මහරහතන් වහන්සේ එදා පින්ඩපාතේ වැඩි ඈ කරා. ඇයට පූජා කරගන්නට කියලා මහ ලොකු දෙයක් තිබුණේ නැහැ. ඇය විකුණන්නට කියලා ආයස්ත කරගෙන හිටපු පොරි ටිකක් තිබුණා. බොහෝම ආදර ගෞරවයෙන් යුතුව ඒ පොරි ටික සම්පූර්ණයෙන්ම අර මහා කස්සප මහරහතන් වහන්සේට පූජා කරගත්තා. ඇයට හරි සතුටුයි. තමන්ට විශේෂින් දානයක් මානයක් ලෑස්ති කරගෙන ගිහිලා දානයක් මානයක් පූජා කරගන්නට තරම් වත්කමක් නැහැ. නමුත් තමන් ළඟටම සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේ නමක් වැඩියා. උන්වහන්සේගේ ඒ ඉරියව් පැවතුම් සිත් පහදවන සුළුයි. ඉතින් උන්වහන්සේගේ ගමන් විලාසයත් සිත් පහදවන සුළුයි. ඒ පැහැදුණු සිතින් යුතුවය පුර ටික පූජා කළා. මහා සතුටකින් උන්වහන්සේ පිණ්ඩපාතය අරගෙන වඩින මගවසේ පිටුපසින් පාගමනින් ගියා. අවාසනාවකට ඒ ළඟ තිබුණා විසගුර සර්පයෙක් ගිබෙනයක්. ඇය ඒක දැක්කේ නෑ. ඇයගේ ස්වාමීන් වහන්සේ දිහාම බලාගෙන වන්දනා කරගෙන පැහැදුණු සිතින් නොදැනුවත්ම අර සර්පයාව පෑගුණා ඇයට. කෝපයට පත්වෙච්ච ඒ සර්පයා හැම දෂ්ට කළා. ඇය මරණයට පත් වුණා. මා අවාසනාවකට කියලා කිව්වට ඒක එක්තරා විදිහක වාසනාවක් දෝ කියලා හිතෙනවා. ඇය මරණයට පත් වෙලා නිදා පිබිදියාසේ ගිහිල්ලා උපත ලැබුවේ තාවතිංස දිව්‍ය ලෝකේ. යුදුන් ගණනක් විශාල විමානයක දහසක් දිව්‍ය අප්සරාවන්ගෙන් උපස්ථාන ලබන මහානුභාව සම්පන්න දිව්‍යාංගනාවක් කියලා. හදිසියෙන් මෙහෙම උපතක් ලැබුවා. හදිසියෙන් මරණයට පත් වුණ උපතක් බැලුවා. ඇගේ වාසනාව කියලා බලන් කියන්නේ ඒ කල්පනා කළා බලනවා මං කොහොමද මේ දිව්‍ය ලෝකෙ උපතක් කරා ඉන්නේ? මට කොහොමද මේ වෙන උපතක් ලැබුණේ? මොකද මේ වාසනාව හැමෝටම ලැබෙන කාරණයක් නෙමෙයි.
සමහර කෙනෙක් පින් දහම් කරනවා, කුසල් දහම් වඩනවා. ඒ නිසා දෙවියන් අතර යනවා. හැබැයි දෙවියන් අතර ගියාට පස්සේ එයා සිහි කරන්නේ කොහොමද මම දෙවියන් අතර ආවේ? එතකොට තමන්ට කුසලයෙන් පින්ින් ලැබිච්ච උපකාරය යට සිහි වෙන්නේ. ඒ නිසා එතනින් එහාට කුසල් දහම් වඩන්න යාට උමනාවක් දෙන්නේ. එයාර පංචකාමයට මහු වෙලා ඒකෙම සතුට වෙපෙදලා අන්තිමේදී මොකද වෙන්නේ? තමන්ගේ ජීවිතේට සැබෑ යහපතක් උදා කරගන්නේ නැතුව අර පංචකාම සැපේටම යට වෙච්ච දිව්‍ය ජීවිතයක් ගත කරලා ආපහු සතර පායට වැටෙනවා. නමුත් මේ දිව්‍යාංගනා මෙච්චර අවාසනාවන්තුන්නේ ඒ කල්පනා කරනවා කොහොමද මම මේ දිව්‍ය ලෝකෙ ඉපදුනේ? එහෙම සිහි කරනකොට අය දකිනවා මීට කලින් ජීවිතේ බොහෝම දුකී දුප්පත් අසරණ ජීවිතයක් තමන් ගත කළේ. එදා වේලා හරි හම්බ කරගන්න අර පොර ටිකක් බෙදලා ඒ ටික විකුණලා තමයි ජීවත් වුනේ. තමන්ට කියලා කන්ට බොන්න හරියට දෙයක් තිබුණේ නැහැ. ඇඳුම පළඳුම ලස්සනට අඳින්න විදිහක් තිබුණේ නැහැ. ඉන්න කියලා හදාගෙන තිබුණ ගේ පොඩ්ඩ ඉච්චර පිළිලකට තිබ්බ එකක් නෙමෙයි. එහෙම හිටපු මට මෙහි අවකාශය ලැබුණේ අන්නර ස්වාමීන් වහන්සේට මම පොරිඩෙන් ගෙත්ත පූජා කරා. ඊ පිනින් නෙමෙයි මේ ඇවිල්ලා තින්නේ කියලා සතුටටපත් වෙලා කල්පනා කළා මේ පින තව බලවත් කරගන්න ඕන. මම පුංචි පිනයි කරගෙන තියෙන්නේ. එක පිනයි කරගෙන තියෙන්නේ. ඒ නිසා නුවණැතිය ඇය කල්පනා කරනවා මෙතනින් එහාට පින කරගන්න ඕනේ කොහොමද කියලා. ඇය හොයලා බලනවා අර ස්වාමීන් වහන්සේ කවුද කියලා. මහා කස්සප මහරහතන් වහන්සේනේ. මහා කස්සප මහරහතන් වහන්සේ ඒ වැඩිය සීනාසනෙට ගිහිල්ලා උදේ පාන්දරින් ඉර උදා වෙන්නත් කලින් අතුපතු ගාලා පිළිවෙලට සූදානම් කරලා පෑන් පූජා කරන්න ඕනේ. පෑන් කල් පුරවලා ඊයේ සියල්ල සූදානම් කරලා ඒ අතුරුදන් වෙනවා. මේ කිසිව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දැක්කේ නැහැ. උන්වහන්සේලාට ඉරදි තිබුණ බව සැබෑව. උන්වහන්සේලාට ගියාට මේ දිවස් නුවණ තිබුණ බව හැබෑව. හැබැයි උන්වහන්සේලා ඒව බල බල හිටපොයි නෙවෙයිනි. උන්වහන්සේලා සමථ දර්ශන බණ භාවනාවල හිත යොමු කරගෙන හිටියා මිසක් දිවස් නුවණින් ලෝක දිහා බල බල හිටපොයි නෙවෙයි. ඉතින් මේ සිදුවීමෙන් මහා කස්සප මහ රහතන් වහන්සේ දැක්ක උදේ පාන්දර නැගිටිනකොට අනේ ලස්සනට අතුපතු කාලා තියෙනවා, පෙන් පුරවලා තියෙනවා. හිතුවා දැන් ඒ ආරාමේ ඉන්න කවුරු හරි, උපස්ථානෙට ඉන්න කවුරු හරි ළමයෙක් උපාසක මහත්තයෙක් ඇවිල්ලා එක් කරනවා ඇති, නැත්නම් මේ පැවිදෙන්න කෙනෙක් පූජා කරනවා ඇති, නැත්නම් මේ සාමණේර ස්වාමීන් වහන්සේලා පොඩි ස්වාමීන් වහන්සේලා මේව කරනවා ඇති කියලා උන්වහන්සේ හිත පහදවාගෙන හිටියා. හැබැයි දවසක් මේ විදිහට උන්වහන්සේ දැක්ක මහා ආලෝකයක් ඇවිල්ලා තියෙනවා. ඒතර මේ අතුපතු ගන්නකොට අර දිව්‍යාංගනාවේ ශරීරයෙන් ආලෝකය විහිදෙනවා. ජනෙල් කුලින් මේක යන්තම් දැක්ක මහා කස මහ රහතන් වහන්සේ එළියට වැඩම කරලා බලද්දී දිව්‍යාංගනාවක් ඉන්නවා. දිව්‍යාංගනාව තමයි අතුපතු ගානේ. මහා කස මහ රහතන් වහන්සේ මසෝ ඔබ කවුද? ඔබ මොකක්ද මෙතන කරන්නේ? ඒ වෙලාවේදී අර දිව්‍යාංගනාව කියනවා මට ඔබ වහන්සේගේ උපස්ථායිකාවක්. එතකොට මහා කස මහ රහතන් වහන්සේ හිමසනවා මම ඔහොම උපස්ථායිකාවක් ගැන දන්නේ නැහැ. ඔබ කවුද? අනේ ඔබ වහන්සේ මං කෙරෙහි අනුකම්පාවෙන් මගෙන් අර පොරිටින් ගෙත්ත පිළිගත්තා. ඒ පොරිඩින් ගෙත්ත පූජා කළා. මං එදා මරණයට පත් වෙලා තාවදේශ දිව්‍ය ලෝකයේ ගිහිල්ලා දිව්‍ය අප්සරාවන් දහසකකින් උපස්ථාන ලැබමි. බොහෝම සැපවත් ජීවිතයක් ගත කරනවා. ඔබ වහන්සේ නිසයි මට මේ ඔක්කොම ලැබුණේ. ඒ නිසා අනුකම්පාවෙන් මට තව තව පින් කරගන්න මේ අවස්ථාව ලබා දෙන්න කියලා කිව්වා. ආ එතකොට ඔබද අර මෙච්චර කාලයක් පෑන් කළා පෙරුවේ මේ දවස් කීපේ. අතුපතුගේ ඔබද ඒ උපස්ථායකව හැටියට හිටපු ඒ ලාජා දිවකන කියනවා අනේ නිදුකානන් වහන්ස ඒ මම තමයි එහෙම කළේ කිව්වා. මහා කස මහ රහතන් වහන්සේ මේක ගැළපෙන්නේ නැහැ. ඔබ දිව්‍ය ලෝකයේ කෙනෙක් වුණාට ඔබත් කාන්තාවක්. භික්ෂුන් වහන්සේලා ඉන්න ආරාම වලට මේ උදේ පාන්දර ඇවිල්ලා මෙහෙම හැසිරෙන එක එච්චර ගැළපෙන්නේ නැහැ. මිනිසු කතන්දර කියන්න පුළුවන්. අනාගතයේ නින්දාවට ලක් වෙන කරුණක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට මෙතනින් පස්සේ මේකට අවසරයක් නැහැ.
එනිසා මෙතන අතුපතු ගානට පොඩි ස්වාමීන් වහන්සේලා ඉන්නවා. සාමාන්‍ය අය ඉන්නවා. තව කීහි පාස් උපස්ථායක පින්නතුන් ඉන්නවා. එයාලා ඒ දේවල් කරයි. ඔබෑවිල්ලා මේ කටයුත්ත කරන්නේ ගැලපෙන්නේ නැහැ කියලා බැහැර කරා. බැහැර කරද්දී අඩාගෙන කියනවා, අනේ මහකස්සප මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා කරන්න. අපිට මේ පින් කර ගන්න තියෙන අවස්ථාව නැති කරලා දාන්න එපා. මේ පිනෙන් අපි බැහැර කරන්න එපා කියලා අඬා අඬා කියන්න පටන් ගත්තා. අඬා අඬා කියද්දී මහකස්සප මහරහතන් වහන්සේ නැවත නැවතත් එය බැහැර කළා. බැහැර කළද්දිත් එය බැහැර නොවන නිසා ඇසුරු සැනක් ගහලා එය බැහැර කළා. ඒ ඇසුරු සැනක් ගහලා ඉර්ධියෙන් බැහැර කරද්දී එයට රැඳිලා ඉන්න බැරුව ගියා. එය අහසට විසික්කලා ගියා. අහසට විසික්ුණාට පස්සේ අහසේ ඉඳලත් අඬනවා, අනේ මං දැන් ආයෙත් කොහොමද මේ පින කරගන්නේ, මේ සුන්දර පින මං ආයෙ කරගන්නේ කොහොමද කිය කිය. එය අඬනකොට ඇගේ ඇස් වලින් කඳුළු වැටෙනකොට ඒ දුක බුදුරජාණන් වහන්සේ දැක්කා. බුදුරජාණන් වහන්සේ දන්නවා ඒකලේ යහපත් දෙයක්. හැබැයි මහරහතන් වහන්සේලා ඒ උපස්ථායන්ට කැමති නෑ. මොකද භික්ෂුන් වහන්සේගේ බබසර ජීවිතේට බාහිර කෙනෙක් කැලලක් විදිහට ඒක දකින්න පුළුවන්. මහකස මහරහතන් වහන්සේ තුළ කෙලෙස් නැති බව හැබැයි මේ බාහිර කෙනෙක්ට මේක වරදක් හැටියට දකින්න පුළුවන්. බාහිර කෙනෙක්ටවත් වරදක් හැටියට පේන දෙයක් මහරහතන් වහන්සේලා සිද්ධ කරන්න කැමති නෑ. ඒ නිසා ඇයව බැහැර කළේ. හැබැයි ඇගේ හිතේ තිබුණේ කුමක්ද? ඒ මහරහතන් වහන්සේට හිංසා කරන්නට, මහරහතන් වහන්සේගේ බබසරට හානි කරන්න, මහරහතන් වහන්සේට කතා හදන්න, එහෙම අදහසක් නෙමෙයි. ඇයට තිබුණේ යලි යලි පින් කරගන්න ආසාවක්. මෙන්න මේ සිද්ධිම අරබය තථාගතයන් වහන්සේ ඈ කළ දේ යහපත ගැනත්, ඒ මහකස මහරහතන් වහන්සේ කළ දේ නිවැරදිභාවය ගැනත් මේ කාරණා දෙකම පැහැදිලි කරමින් දහම් කරුණු කියලා ලස්සන දහම් අනුශාසනාවක් සිද්ධ කළා ගාථාවකින්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා, පුඤ්ඤංචේ පුරිසෝ ඛෛරා. යම්කිසි කෙනෙක් යම් පිනක් කරගත්තොත්, අන්න පිනක් කරගත්තම කොහොමද? ලාජාදේවගෙන පුංචි දානයක් පූජා කරගත්තා. ඛෛරය තේතම් පුනප්පුනම්. ඒ පින ආයායමත් කරන්න ඕන. ඒක තමයි කරන්න ගියේ. තම්හි චන්දං ඛෛරාත, පින් කිරීමට හිතේ කැමැත්ත ඇති කරගන්න ඕනේ. සුකෝ පුඤ්ඤසොච්චෝ, සැපේට කියන තවත් නමක් තමයි කියනවා පින කියලා. කියන්නේ පින වැඩෙන්නේ, පින වැඩෙනකොට තමයි කිව්වා සැපේ වැඩෙන්නේ. මේ විදිහට කිව්වහම ඇගේ හිතේ තිබුණ දුක නැති වෙලා ගියා. දැන් මහරහතන් වහන්සේ නමකගෙන් දොස් අහලා නෑවේ. දොස් ඇහුවේ ඇය ගිහිල්ලා පින් කරන්න ගියාට පස්සේ. පින් කරන්නට ගියාට ඒ පින කරපු තැන, ඒ පින කරන්නට යෑම තව කෙනෙක්ට කතන්දර කියන්න කරුණක් කියදෙන නිසා මහරහතන් වහන්සේ නමක් එය බැහැර කළා. රහතන් වහන්සේ නමක් දොස් කියලා බැහැර කරාම හිතට දුකයිනේ. හිතේ දුකෙන් ඉදෙද්දී බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේ කරපු කටයුත්තත් හරි, ඒ බබසර සීරේට ගැරහීමක් නොවීම පිණිස තමයි ඒක කළේ. ඇය කරන්ට කියපු කාරණෙත් හරි. කොමක්ද? ඇය කරන්ට කිය තමන්ගේ ජීවිතේට පින පුරවා ගැනීම පිණිස. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ඔබ කරපු දේ හරි, කොමක්ද? යම් පිනක් යම් වෙලාවක කළාද, ඒ පින ආයායමත් කරන්න. ඒ පින රැස් කරනකොට සැපයයි වැඩි වෙන්නේ, සැපයයි රැස් වෙන්නේ කියලා කියද්දී අර මහරහතන් වහන්සේ දොස් කියපු නිසා හිතේ හැටගත්ත ශෝකය ඇගේ හිතින් පහන් වෙලා ගියා. ඇගේ හිතේ තිබුණ ශෝකය දුරු කළා. බුදුබණ පදයට සවන් දුන්නා. එය දිව්‍යයන් අතර ගියා. මහකස මහරහතන් වහන්සේට පොරිඩින් ගිත්තක් පූජා කරලා බුදුරජාණන් වහන්සේගේ බණපද ටික ඇහලා ඇය සෝතාපන්න ඵලයට පත් වුණා. ඇය නිවන සාක්ෂාත් කළා. සෝතාපන්න ඵලයෙන් ඇය මාර්ගඵල අවබෝධය ලැබුවා. ඉතින් ඒ විදිහට ජීවිතේ
අපිටත් පින් කර ගන්නට අවස්ථාව ලැබිලා තියෙනවා නම් අපි දැන් පින් කරගෙන තියෙන දැන් ඇති කියලා නතර කරන්නේ නැතුව මම ඉස්සෙල්ලා කියපු උපමාව වගේ වතුර ටැංකිය එකපාරක් පුරවලාමදි වතුර ටැංකිය ආයමමත් පුරවන්න ඕනේ මොකද වතුර ටැංකියේ තියෙන වතුර අඩු වෙනවා වගේ අපි ජීවිතය රැස් කරගත්ත පින ටික ටික ගෙවෙනවා ගෙවෙන වේගිට වඩා වැඩි වේගිකින් අපි පින් රැස් කරගන්න ඕනේ අනිත්ක විශේෂයෙන් අපිට බුද්ධ ශාසනයක ලැබෙන අවස්ථාව සුන්දර පින්කම් මහත්ඵල මහානිසංස පින්කම් කරගන්න ලැබෙන අවස්ථාව ආය කවදා කොතන ලැබෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා ප්‍රමාද නොවේ බොහෝ සෙයින් පුණ්‍ය ධර්මයන් නැවත නැවතත් රැස් කරගන්නට ඕනේ. ඉතින් ඒ සඳහා මේ ධම්ම අනුශාසනාව මේ පින්නන්ත සියලු දෙනාටම ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍ය අනුමෝදනාව අද දවසේදී අරුණෝදේ සදහම් සිතුවිල්ල දේශනාව සඳහා මෙතිපර දායකත්වය එකතු කරමින් ධර්ම දානමය පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නට යෙදුණා. අංක 296න් 3 මාකොල දකුණ මාකොල යන ලිපිණේ පදිංචි පින්නත් සඳුනිකාරත් නායක මහත්මිය විසින් විශේෂයෙන්ම 3 උපන්දිනයේ දීලා තිබෙන මිනුදු ලියන ගේසගේ පුතුණුවන්ට ඒ වගේම නොවැම්බර් 27 වෙනි දින උපන්දිනයේ දීලා තිබුණ සමීර ලියන ගේ ස්වාමපුරුෂයාට දෙපාර්ශ්වයේ දෙමව්පියන්තුළු පෞලිය සිට දෙනාට ආශිර්වාද පතමින් ඉතින් අද දවසේදී රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් ඒ පින්නන්ත සියලු දෙනාගේම ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුන්ට සක් දෙවිඳුන් සතර වරන් දෙවිවරුන් සෙන්පති දෙවිවරුන් ඇතුළු සියලු දෙවිවරුන්ට සියලු බ්‍රහ්ම රාජයන්ට අනුමෝදන් ඉත්වා දිව්‍යන් බබුන් සැපයෙන් සැපයට පත්වෙත්වා දෙවවන්ගේ ධාර්මික රැකවරණ මේ පින්නන්ත සියලු දෙනා වෙත සලසා දෙත්වා සියලු දෙවියන්ට සියලු බ්‍රහ්ම රාජයන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස ඒකාන්තෙම මේ සිලුපනි ධර්මයන් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඉවගේම රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් 2020 වසරේ මාර්තු මාස 17 වන දින මිය පරලෝකය ශාක්‍ය ලියනගේ සිඟිති දීනියට අනුමෝදන් ඉත්වා දායකත්වයේ දරෝ සිර දෙනා නමින් මිය පරලෝකයට යෙදුණු සියලු මලගේ ඥාති හිතයිෂින්ට මේ සිලුපනි ධර්මයන් අනුමෝදන් ඉත්වා ඒ සිරු දිනාගෙන් පරලෝක ජීවිත සපවත්ත්වා සූපත්ත්වා සුගති රැකවරණ සලසේවා සංසාර දුකින් අත් මිදීම පිණිස ඒකාන්තෙම මේ සිළු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සිළු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. මහමෙවනාවාසී රට ලෝකවාසී සිළු ගුණ ධම්ම ආරක්ෂා කරන පිළිවෙත හේදන සේලුම ස්වාමීන් වහන්සේලාට අනගාරික මෑණිවරුන්ට පැවිදි අපේ සිද්ධ වූ පුතුන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් ඉත්වා නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස කරන්නා වූ ශාසනික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකයෙන් පිණිස උතුම් ධර්ම අවබෝධයේ පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. එවගේම රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේදී ධර්ම දානමය පුණ්‍ය ධර්මයන් රැස් කර ගන්නට යෙදුණු මාකොල දකුණ මාකොල යන ලිපිණේ පදිංචි පින්වත් සදනික රත්නායක මහත්මියට 3 ජන්මදිනයේ දීලා තිබෙන මිනුද ලියනගේ සිඟිති පුතුණුවන්ට නොවැම්බර් 27 වෙනි දින උපන්දිනයේ දීලා තිබුණු සමීර ලියනගේ ස්වාමපුරුෂයාට දෙපාර්ශ්වයේම දෙමාපියන් ඇතුළු ඥාති හිත මිතුරු සියලුම දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් ඉත්වා ඒ සියලු දෙනානි දුක්ඛිත්වා නිරෝගීත්වා සුවපත්ත්වා කායික මානසික පීඩා දුරුවෙත්වා කායික සුවයෙන් මානසික සුවයෙන් සුවපත් භාවයට පත්වෙත්වා සියලු දෙනා කරන්නා වූ සියලු ධාර්මික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකෙත්වා ඒ පින්වන්ත දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඒ පන්දිනේ දිලා තිබෙන මිනුද ලියනගේ පුතුණුවන්ගේ දින අනාගත අධ්‍යාපන කටයුතු ඇතුළු සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකෙත්වා සියලු දෙනාගේම සියලු යහපත් සිතුම් පෙතුම් මේ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වෙත්වා තුන්රෝණේ අනන්ත ගුණානුභාවයෙන් සියලු දෙනාට සියලු යහපත සිත සලසේවා කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුර ලැබිලා ශ්‍රද්ධා සීල හෘද ත්‍යාග ප්‍රඥාන සීක ධර්මයන් දිනු කරමින් ගෞතම බුද්ධ ශාසනයේදීම තුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධා රූපාණි ඔස්සේ මේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට ශ්‍රද්ධා ලක්කිරු කාර්ය මණ්ඩලයන් හේ සියලුම දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සාමාජික සාමාජිකාවන් සියලුම දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් ඉත්වා ඒ සියලු දෙනානි දුක්ඛිත්වා නිරෝගීත්වා සුවපත්ත්වා සියලු යහපත සිත සලසේවා උතුම් ධර්ම අවබෝධයේ පිණිස රැස් කරනා සියලු පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.